සුබ සන්ධ්‍යාවක්. ගෙවෙනිදා ඔස්සේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම ගයා ලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. මද්‍රාස අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට ශරියා විශ්වවිද්‍යාලයට අනුමැතිය නොදෙයි. ඩොබියව දරුවන් පාසල් යවන්න රජය කියයි. පාර්ලිමේන්තු සේවකයා ඇතුළු සහරන්ගේ ගෝලයන්ගෙන් රඳවාගෙන ප්‍රශ්න කෙරේ. බංග්ලාදේශයේ මසුන් මැරීමේ තහනමක්. අවධානය දේශීය ප්‍රවෘත්ති වෙත. ශරියා විශ්වවිද්‍යාලවලට අනුමැතිය ලබා නොදීමට සහ මද්‍රාසා පාසල් අධ්‍යාපන අමාත්‍යාංශ යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනුතුරු අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. නැගෙනහිර ශරියා විශ්වවිද්‍යාලය සම්බන්ධව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදු කළ විමර්ශනයට අදාළ වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා දැනුවත් කළා. ශරියා විශ්වවිද්‍යාලයකට අපි අනුමැතිය දෙන්නේ නැහැ. එහෙම බලයකුත් නැහැ. අපිට පුළුවන් උපාධි ආයතන අනුමත කරන්නට පමණයි. අපි නීතියෙන් ඒ යොදවනවා ඒ උපාධි ආයතන ශාරියා හෝ එවැනි විශ්වවිද්‍යාලයක් හැටියට ක්‍රියා කරන්නට බැරි බවට. විශේෂයෙන්ම ඒ සඳහා තවත් වගන්ති කීපයක් අපිට විශ්වවිද්‍යාල පනත සංශෝධනය කරන්න තියෙනවා. බංග්ලාදේශ් නීතිය මං ආපහු කියන්නේ පස්වෙනි වගන්තියේ තියෙනවා. පුද්ගලික විශ්වවිද්‍යාල ආගම කුලය ගැන සලකන් නැතුව වෙන පිළිගත්ත පදනමක් මත ශිෂ්‍යයන් ඇතුල් කරන්නට උවමනයි කියලා. ඒකත් අපි ඇතුල් කරනවා. ඒ වගේම පාලක මණ්ඩලයේ සුදුසුකම්ුත් ඒ වැඩ කොටස් කරන අනික් කරුණු කීපයක් ඒ සංශෝධන වලට ඇතුල් කරනවා. මීට අමතරව මද්රසා අධ්‍යාපන ආයතන අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතේ ක්‍රියා කරන්නටත් අපි තීරණය කළා තියෙනවා. ඒ සමහර වැඩ කටයුතු ගැන ඒ අමාත්‍යාංශයත් මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයත් එකට එකඟ වෙලා ක්‍රියා කරන්නට සිදු වෙයි. මේ කාරණා දෙක ගැනම අපේ මුස්ලිම් ඇමතිවරුත් මන්ත්‍රීවරුත් යෝජනා කරා. මමත් ඒකට එකඟ වුණා. එක්කම මම තව ඉල්ලීමක් කරන්න කැමතියි. හෙට සියලු දෙනාටම පාසල් වලට එන්න. දැන් මේ රටේ ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය අතට හැරිලා තියෙනවා. මේ රජයේ අධීක්ෂණයේ යටතේ ක්‍රියාත්මක වන පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක කළ යුතු බවයි මහාචාර්ය ආශු මාරසිංහ මහතා මෙහිදී කියා සිටියේ. මහාචාර්ය රන්දිවෙල මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දිනකගේ කමිටුවක් කරා තියෙන වාර්තාවේ ප්‍රධාන ලක්ෂණ තමයි මේ ආයතනයේදී DOI එකේ ලබා දීලා තියෙන අනුමැතිය දීලා තියෙන ක්‍රමවේදය. ඇප්ලිකේෂන් එක දාලා තියෙන මුලින් ශ්‍රී ලංකා හිරා පදනම හැටියට. නමුත් ඒක ඊට පස්සේ බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වල මාරු වෙනවා. ඒ විදිහටම තමයි මුදල් ලැබිලා තියෙන්නේ. මේ ආදි කාරණා තමයි විනිවිදභාවයෙන් තොර ප්‍රශ්න හැටියට තියෙන්නේ. අවසානයේ අපේ මේකේ රැස්වීම තිබුණේ මේ අවුරුද්දේ මාර්තු 14 වෙනිදා. ඒ කියන්නේ පාස් කිරීමට කලින්. එදා අපි කැඳෙව්වා මේ ආයතනයේ වත්මන් සභාපතිවරයා හැටියට ඉන්නේ හිරාස් හිස්බුල්ලා මහතා අඳුකාරවරයාගේ පුත්‍රයා. අපි දිගින් දිගට ප්‍රශ්න කරේ ඇයි පාලක සභාවක් හැටියට නැතුව මේ කීප දෙනෙක්ගේ කොටස්කාරය හැටියට නැ විශේෂයෙන් හිරා පදනමයි මේකේ ඉන්නේ කියන එක. ඒත් එක්කම ශරියා විශ්වවිද්‍යාලය නැත්නම් ශරියා ගැන ඉගෙන ගන්න වෙනම ডিপার্টমেন্ট එකක් තියෙන්නේ ඇයි? මේ ආදී ප්‍රශ්න අපි දිගින් දිගට සාකච්ඡා කරා. ඒ නිසා ජූනි පළවෙනි සතියේ පාර්ලිමේන්තුවට සම්පූර්ණ වාර්තාව ඉදිරිපත් කරනවා. අපි ඉල්ලන්නේ ආණ්ඩුවට පුළුවන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය වගේ අමාත්‍යාංශ එකතු වෙලා අපි යෝජනාත් කරනවා මේක තාක්ෂණ විශ්වවිද්‍යාලයක් බවට හැරවුවොත් හොඳයි. මොකද එතන තියෙන පහසුකම් සහ ඉඩ ප්‍රස්තා බලලා මඩකලපුව තාක්ෂණ විශ්වවිද්‍යාලය හැටියට පෞද්ගලික ආණ්ඩුවේ අධීක්ෂණයේ තියෙන විශ්වවිද්‍යාලයක් හැටියට නම් කරොත් හොඳයි කියන යෝජනාව තමයි අපි ඔබතුමාට ඉදිරිපත් කරන්නේ. ත්‍රිවිධ හමුදාව හා පොලිසිය ඒකාබද්ධව පාසල් ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර ඇති බැවින් දරුවන් පාසල් වෙත යොමු කරන ලෙස යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේ සේනානායක මහතා දෙමාපියන්ගෙන් ඉල්ලීමක් කරනවා. ආරක්ෂාව සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවයි ඒ මහතා අවධාරණය කරන්නේ.
මේ වසරේ දෙවන වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබුණද බොහෝ දෙමව්පියන් පැතිර ගිය කටකතා සහ සහවුරු නොකරගත් තොරතුරු හේතුවෙන් තම ආදරණීය දූතරුවන් පාසලට එවීමට මැලිකමක් දක්වන ලදී. මා මේ අවස්ථාවේදී සියලුම දෙමව්පියන් වෙත මතක් කර සිටිනුයේ සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදා වේස පොලිසිය ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බැවින් අනියත බියකින් තොරව ඔබගේ දරුවන් හෙට දින සිටම පාසල් වෙත යැවීමට කටයුතු කරන ලෙසටයි. දැනට ක්‍රියාත්මක ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් සාමාන්‍ය ජන ජීවිත යථා තත්ත්වයට පත්වීමේ සතුටුදායක වර්ධනයක් පවතින බවයි යුද හමුදා ප්‍රතිවරයා ප්‍රකාශ කරන්නේ. ත්‍රස්තවාදීන් ඉලක්ක කරගත් ආරක්ෂක අංශ මෙහෙයුම් සහ රට තුළ යොදා ඇති ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් රජයේ සහ පෞද්ගලික අංශවල සේවක සේකාංගයේ සේවයට පැමිණීම සහ සාමාන්‍ය ජන ජීවිතයේ පවත්වාගෙන යාම වර්තමානයේ ඉතා සතුටුදායක ලෙස වර්ධනය වී ඇත. මේ අතර දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණවලට හසු නොවී හෙට සිට දරුවන් පාසල් එවීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියවසම් මහතා ඉල්ලා සිටිනවා. පසුගිය කාලේ බොහෝ අය උදේ දිවා රෑ සිතමින් කල්පනා කරමින් කටයුතු කරේ මේ පාසල් දිගින් දිගටම වසා තබනවා දකින්න. ඒ තුලින් තමයි තමන්ගේ දේශපාලන න්‍යායපත්‍රය ඉස්සරහට එන්න පුළුවන් කියලා තමයි බොහෝ අය කල්පනා කරේ. දරුවෝ පවා පාවිච්චි කරමින් පහර දුන්නා. මට දිගටම පහර දුන්නා. මගේ දරුවෝ දෙන්න ඉස්කෝලේ යන්න නැතුව ඇයි අනිත් අය යවන්නේ කියලා. මගේ දරුවෝ දෙන්නට ඉස්කෝලේ යන්න පුළුවන් නම් යවනවා. අවුරුදු 3 මාරයි 2 මාරයි. ඉතින් මට ඉස්කෝලේ යවන්න බෑනේ. අපි ආරක්ෂාව තියනවා කියලා තහවුරු කරගත්තේ අපේ රටේ තියෙන ශක්තිමත් ආරක්ෂක අංශ ගැන විශ්වාසය තියෙන. සැලසුම් කරමින් යනවා විශේෂයෙන්ම පාසල් වලට CCTV කැමරා වගේ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කරන ඒ නිසා අපි ආරාධනා කරනවා හැම දෙමව්පියෙකුටම ඒ වගේම දරුවෙකුටම පාසල් වලට එන්න තවදුරටත් මේ පාසල් කඩාකප්පල් කරන්න ඉඩ දෙන්න එපා. 13 වනදා රට ගිනි තැබීමට උත්සාහගත් ත්‍රස්ත සංවිධානයක් පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කළා. කුලියපිටියේ සිද්ධියට කවුද සම්බන්ධුනේ කියලා කුලියපිටියේ ජනතාවගෙන් ඇහුවොත් කියයි. දැන් 13 වෙනිදා යම් සිද්ධියක් ඇති වෙනකොට ඔක්කොම ප්‍රසිද්ධියම කිව්වනේ. ඉතින් මොනවත් කරගන්න බැරි වුණාම සිද්ධියක් ඇති කරගන්න බැරි වුණාම හිතේ අමාරුවට ගිහිල්ලා ගහලා දැම්ම එකයි උනේ. ISIS එකක් ත්‍රස්තවාදී මේකත් ත්‍රස්තවාදී. මේ දෙගොල්ලොම හැසිරුනේ ත්‍රස්තවාදීන් විදියට. මම දන්නේ මේක PPP ත්‍රස්තවාදීද කියලා. මේ PPP ත්‍රස්තවාදී හැබැයි ඒගොල්ලෝ බැලුවා මේකෙන් ජාතිවාදී වපුරන්න මේ රටේ අස්ථාවර කරන්න පුළුවන්ද කියලා. මේක ගින්න ඇවිලුණා නම් රටම විනාශ වෙනවා. නමුත් අපේ රජයට ලොංගුණා මේක පාලනය කරන්න. ඒක තමයි හොයාගන්න මොකද PPP සංවිධානය කියලා. ඒගොල්ලෝ තමයි ගොඩක් අය මේ මහජන නියුතෙන් තමයි ප්‍රධාන වශයෙන් ඔවගේ හිටියේ. ජනතාව බියගන්වන සුළු අසත්‍ය ප්‍රකාශ නොසලකා දරුවන් පාසල් වෙත එවන ලෙස කතානායක කරු ජයසූරිය මහතාද දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. කතානායකවරයා තවදුරටත් කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත ව්‍යාපාරය 95%ක් විනාශ කර හෝ අත්අඩංගුවටගෙන ඇති බව ආරක්ෂකංශ තහවුරු කර ඇති බවයි. ඒ අනුව අපාතර ඇති සහෝදරත්වයේ බැඳීම ගෞරවය සහ අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ දැමීමට කිසිදු බලවේගයකට ඉඩ නොතැබිය යුතුයි. නැවතත් ගොඩ ආ නොහැකි ප්‍රපාතයකට මව්බිම ඇද දමන එවැනි ක්‍රියාවලින් වැළකී කුමන දේශපාලන අදහස් නියෝජනය කළද මව්බිම මුහුණ දෙන මෙවන් අරුබුදවලදී එක්සත්ව කටයුතු කළ යුතු බවද කතානායකවරයා පවසනවා. 21 වනදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පරීක්ෂණවලදී පාර්ලිමේන්තු සේවකයෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කරනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද පැවති මාධ්‍ය හමුවකදී. අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනුනේ පසුගිය 18 වනදායි. කුරුණෑකල අලුකොළ දිනේ ප්‍රදේශයේ පොල්ලත්තක පුහුණු කඳවුරක් පවත්වාගෙන ගොස් ඇති බවට මීට පෙර කුරුණෑකල පොලිසියට තොරතුරු වාර්තා වුණා. ඒ පිළිබඳ විමර්ශන ආරම්භ කළ කුරුණෑකල පොලිස් නිලධාරීන් ඒ සම්බන්ධයෙන් සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගත්තේ මැයි 9 වනදායි. එහිදී අදාළ පොල් ඉඩමේ හිමිකරු පුහුණු කඳවුරේ සම්බන්ධීකාරකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු සහ එම පුහුණු වැඩසටහනේ දේශකවරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අනතුරුව තවදුරටත් සිදුකරන ලද පරීක්ෂණවලදී තවත් පුද්ගලයන් 2 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ වන විටත් පොලිස් බහරේ රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කරනවා. එම සැකකරුවන් 2 දෙනාකින් ලද තොරතුරක් මතයි මෙම පාර්ලිමේන්තුවේ භාෂා පරිවර්තකයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. ඔහු මාවතුපොළ අලවතුගොඩ ලිපිනේ පදිංචිකරුවෙක්. ඒ වගේම ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ
සුචිගත කිරීමේ නිලධාරියෙක්. ඔහුවත් මේ වන විට රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. ඒ අනුව මේ පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සහ යම් යම් ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගන්නා ලද සමස්ත සැකකරුවන් ගණන කුරුණෑගල පොලිසිය මගින් 6 දෙනයි ඒ 6 දෙනාගෙන් 3 දෙනෙක්ව ගරු අධිකරණයට ඉදිරිපත් කරලා රක්ෂිත බන්ධනාගාර ගත කරලා තිබෙන්නේ. අනිත් 3 දෙනා මේ වන විට කුරුණෑගල පොලිස් ස්ථානයේ රඳවා තබාගෙන විමර්ශන සිදුවෙනවා. අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 69ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේත් ඒ වගේම තවත් සැකකරුවන් 20ක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ටාසේ භාරයේත් ඒ අනුව සමස්ත සැකකරුවන් 89ක් මේ වන විට රඳවා තබාගෙන විමර්ශන කටයුතු ඉතා සාර්ථකව සිදුවෙන බව සඳහන් කළ යුතුයි. දැන් කෙටි විරාමයක්. ඔබ නැවතත් ITN ප්‍රවෘත්ති සමගින්. ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් හෙටගෙන එන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තුව තියෙන අවස්ථාව තමයි අගමැතිවරයාටත් ආරක්ෂක අමාත්‍යවරයාටත් කැබිනට් මණ්ඩලයටත් මේ ආණ්ඩුවටත් විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කිරීමේ පාර්ලිමේන්තුවේ. ඒ නිසා අපි හෙට දිනේ මේ ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් බාර දෙන බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි සියලු දේශපාලන පක්ෂෝලි ඉල්ලා හිටිනවා මේ විශ්වාසභංග යෝජනාවට සහාය දෙන්න කියලා. පසුගිය දිනවල රටේ ඇති වූ කලබලකාරී සිද්ධීන් සැලසුම් සහගතව සිදු කරන ලද ඒවා බව අනුර කුමාර දිසානායක මහතා මෙහිදී කියා සිටියා. අපිට තේරුම් ගන්න පුළුවන් අප්‍රේල් මාසේ 21 වෙනිදා ප්‍රහාරය සිද්ධ වූ දවස හවස ඊට ප්‍රතිපහාරයක් කොහේ හරි දෙනක ගැටුමක් ඇති වෙනවා නම් අපිට ඒක තේරුම් ගන්න පුළුවන්. ඒක ආවේගය. ඒ මොහොතේ නද කේන්ති. හැබැයි දින 21කට පසු ප්‍රහාරයක් එළවෙන ආවේගය හෝ කේන්තිය නෙවෙයි. ඒ ඉතාම සලසුම් සහගත ක්‍රියාවලිය. සමාජ ජාල අඩවිය හරහා වුවමාරුණු පණිවිඩ, සමර මාධ්‍ය ආතරණ හැසිරීම, එවත් මේ ප්‍රහාරය සූදානම් කිරීමට අවශ්‍ය වන මතවාද නිර්මාණය කරන. සමර ප්‍රවෘත්ති නිර්මාණය කරේ උඹලා තාමත් බලාගෙන ඉන්නේ උඹලට ගහන්න ලෑස්තිලා හිටියුම් උඹලා ගහපල්ලා කියන මෙතීට මතය නිර්මාණය කරා. රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී තිබෙන විශ්වාස භංගයට සහාය දීමට තමන්ට සිදුවන බව රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. විශේෂයෙන්ම යුද හමුදා ප්‍රතිවරයා සනාථ කළ තියෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා තුමාට කතා කරලා සැකකරුවන් ගැන විමසුවයි කියලා. ඒ වගේම මම දන්නා පරිදි රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාත් පිළි අරගෙන තියෙනවා එතුමා යුද හමුදා ප්‍රතිතුමාට කතා කරයි කියලා. ඒක තමයි පළවෙනි කාරණාව මේ විශ්වාස භංගයේදී. අපි ඉල්ලා සිටිනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට අමාත්‍ය ධූරයෙන් අස්වෙලා ඒ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විමර්ශන කටයුතු බලපෑමකින් තොරව කරගෙන යන්නට ඉඩ දෙන්න කියලා. එහෙම නැති මට සිද්ධ වෙනවා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයේදී ඡන්දය ප්‍රකාශ කරන්න. මේක පක්ෂය තාම ප්‍රකාශනයක් කරලා නැහැ. හෙට වෙනකොට පක්ෂයේ කණ්ඩායම් රැස්වීම තියෙනවා. මම හිතන්නේ එතනදී මේ පිළිබඳ මන්ත්‍රීවරු කරුණු දක්වයි. මම බලාපොරොත්තු වෙනවා අපගේ පක්ෂය මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කරලා රට වෙනුවෙන් ඒ තීරණයක් ගනී. රට නිදහස් කර ගැනීමේ දසවර්ෂ පූර්ණ සංවත්සර සැමරීම වෙනුවෙන් සම්බෝධි වන්දනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ අරලියගහ මන්දිරයේදී. උතුම් සම්බුදු තෙමකුල සැමරීම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූ සියලු දෙනා සිහිපත් කිරීම සහ තුවාල ලැබූ පිරිසට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම මෙහි අරමුණ වුණා. ත්‍රිනිකායක මහා සංඝරත්නයේ වැඩමවීමෙන් අරලියගහ මන්දිරයේ ජයශ්‍රී මහා බෝධිශාඛා වහන්සේ අභියසදී එය පැවැත්ුණේ. මේ 30 අවුරුදු යුද්ධයෙන් පස්සේ රට බේරාගෙන ඒ හමුදා විරුවන්ට පින් අනුමෝදන් කිරීම. ඒ වගේම වර්තමාන අවස්ථාවේදී අභාග්‍ය සම්පන්න වේලාවේදී අභාව ප්‍රාප්ත වුණු සියලු පින්වතුන් පින්වතියන්ට පින් අනුමෝදන් කිරීම ආදි කරගත් අරමුණු රාශියක් පෙරදරි කරගෙනයි මේ පින්කම මේ විදිහට සංවිධානය කරන්නේ. ලංකාවේ දැනට වාසය කරන සුවිශේෂී තම රාජ්‍ය තාන්ත්‍රිකයා හැටියට හඳුන්වන්න පුළුවන් උත්තම ගණයේ මහා පුරුෂයෙක් තමයි අතිගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිඳුන්. බෞද්ධ උත්තරීතර මනුස්සත්වයට කරා ගමන් කරන පිරිසක්, ඒ උත්තරීතර මනුස්සත්වයට කරා ගමන් කරන පිරිස තුළ ජාති භේදයක් තියෙන්න බෑ. ඒ පිරිස තුළ ආගම් ભેදයක් තියෙන්න බෑ. ඒ පිරිස තුළ කුල ભેදයක් තියෙන්න බෑ. ඒ පිරිස තුළ වර්ගවාදයක් තියෙන්න පුළුවන්කමක් නැහැ. නොදන්න දෙයයන්ට වරා දන්න මහතෝන හොඳයි කියලා පරණ කතාවක් තියෙනවා. සම අපේ අගමැතිතුමා ඉතාම දක්ෂ හොඳ ප්‍රියමනාප ඇවුම් කන් දෙන hina නෝනට කතා නොකලට ළමයි වඩා නොගත්තට
ලංකාවෙන් ලෝකෙට ගිහින ලෝකෙම ආලෝකමත් කරපු ඕනෑම රාජ්‍ය නායකයෙකුට දුරකථනය අරගෙන කතා කරන්න පුළුවන් විදිහේ රාජ්‍ය නායකයෙක් බය නැතුව ඉදිරියට යන්න මානවත් අභික්‍රම නොනවතිම ඉදිරියට යන ජයග්‍රහණය සිකුරුවයි. මේ අතර රට වෙනුවෙන් දෙවිපෙදෝ රණවිරුවන් සිහිපත් කරමින් දිවෙනේ ප්‍රදේශ රසක දීපැත්තෝ සමරෝම් කිහිපයක තොරතුරු දැන්. මනුෂ්‍ය මෙහෙයුමේදී මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පූජා කළ රණවිරුවන් අනුස්මරණය කෙරෙන දසවර්ෂාභිෂේක රණවිරු සැමරුම් උත්සව මාලාවට සමගාමීව යුද හමුදාපති නිල නිවසේදී පළමු පොල්තෙල් පහන ඒකාලෝක කෙරුණේ යුද හමුදාපති ලුතිනෙන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. යුද හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චන්ද්‍රිකා සේනානායක මහත්මියද ඊට එක් වුණා. යුද ජයග්‍රහණයෙන් දසවර්ෂ පූර්ණයේ සිහිපත් කරමින් වන්නී ආරක්ෂක සේනා මුලස්ථානයේදී සමර උත්සවයක් පැවැත්වුණා. එම ආරක්ෂක සේනා මුලස්ථානයේ රණවිරු ස්මාරකය අභියසදී මෙය පැවැත්වුණේ. ඒ වන්නී ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන්. මනුෂ්‍ය මෙහෙයුමේදී දිවිපිදු රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීමට මෙහිදී කටයුතු කෙරුණා. බදුල්ල දෙමෝදර බෝසමිඳුන් අභියසදී විශේෂ පින්කමක් පැවැත්වුණේ දෙමෝදර ශ්‍රී ශෛලතලාරාම විහාරස්ථානය, බෝසෙවන ත්‍රිරෝදරත සංගමය, වෙළඳ ප්‍රජාව හා තරුණ කැළගේ සංවිධානයෙන්. බෝසමිඳුන් වෙත කපරුක් පූජාවක්ද මෙහිදී සිදු කෙරුණා. බදුල්ල යුද හමුදා කඳවුරේ නිලධාරීන් සහ ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ද මෙම අවස්ථාවට සහභාගි වුණා. පින්කමෙන් අනතුරුව බෙලිමල් දන්සැලක්ද පැවැත්වුණේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන්. නාතණ්ඩිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහ ප්‍රදේශවාසීන් එක්ව සංවිධාන කළ පහන් පූජා වැඩසටහන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී පැවැත්වුණා. දිවිපිදු හා ආබාධිත රණවිරුවන් සිහිපත් කරමිනුයි එය පැවැත්වුණේ. ප්‍රදේශයේ මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ පවුල්වල සමාජිකයන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා. විජයග්‍රහණයේ දසවන සැමරුමට සමගාමීව හොරුපතාන පරංගියා වාඩිය පුරාණ රජමහා විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු රැසක් සිදු කිරීමට ගුවන් හමුදා නිලධාරීන් කටයුතු කළා. ඒ සඳහා රුපියල් ලක්ෂ 50කට ආසන මුදලක් වැය කර තිබෙනවා. විහාරාධිපති පලුකෙටුවැව පඤ්ඤාසේකර ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත මෙම කටයුතු සිදු කිරීමට ගුවන් හමුදා නිලධාරීන් කටයුතු කළා. රණවිරුවන් සහ පාස්කු ඉරුදුන ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වූවන් සිහිපත් කරමින් අනුරාධපුර විජයපුර ප්‍රදේශයේ ජනතාවද පහන් දැල්වීමට එක්වුණා. අනතුරුව කාලීන ධර්මදේශනාවක්ද පැවැත්වුණේ සියලු දෙනාගේ සහභාගිත්වයෙන්. විජයපුර දිරී ශක්ති කාන්තා සමිතියයි එය සංවිධාන කළේ. පානුතුර ප්‍රදේශයේ මහජන නියෝජිතයන් සහ ප්‍රදේශවාසීන් එක්ව රණවිරු සැමරුමක් සංවිධාන කර තිබුණා. ඒ පානුතුර නගර සභා ක්‍රීඩාංගණය අසල පිහිටි රණවිරු ස්මාරකය අභියසති. එම ස්මාරකයේ වෙත පුෂ්පෝපහාර දැක්වීමට සහ පහන් දැල්වීමට මෙහිදී කටයුතු කෙරුණා. රණවිරු පවුල් රැසක සමාජිකයන් මෙම අවස්ථාවට සහභාගි වුණා. දේශප්‍රේමීත්වය ගැන බොරුවට කතා කරන කාඩ්බෝඩ් වීරයින්ට නොරැවටෙන ලෙස අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. තිස්සමහරාම බෙහෙරගොඩැල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකදී අමාත්‍යවරයා මෙම ඉල්ලීම සිදු කළා. වෙහෙරගොඩැල්ල ඉපැරණි චෛත්‍යයේ කැණීම් හා සංරක්ෂණ කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. වෙහෙරගොඩැල්ල පුරාවිද්‍යා ස්මාරක භූමිය තුළ පිහිට ඇති මෙම චෛත්‍යයේ කැණීම් සිදු කරන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවයි. මධ්‍යම සංස්කෘතික අරමුදල පළමු අදියර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් ලක්ෂ 108ක්. තිස්සමහරාම රජමහා විහාරස්ථානයේ තීන්ත ආලේප කිරීම සඳහා මූල්‍යාධාර ලබා දීමද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අපි බුද්ධඝම ආරක්ෂා කිරීම ගැන කයිවාරු ගහන්නේ නැහැ. ප්‍රායෝගිකව අපි සම්බුද්ධ ශාසනය සුරක්ෂා කරන්න ඉමහත් වැඩ කොටසක් කරනවා. සමහර බලයට තිබෙන කෑදරකම තුළ පුහු ජාතික මාමකත්වයක් නිර්මාණය කරලා නියෝග දෙනවා. අර අහවල් ජාතීන්ගේ කඩ ටික ඉවර කරලා දාන්න. මේ කාඩ්බෝඩ් වීරයෝගේ උත්සාහය වෙලා තිබෙන්නේ රට අවුලලා තියලා ඒ තුලින් අපි කරන්නා වූ ආගමික සංවර්ධන වැඩ කටයුතු අඩපණ කිරීම. ඔය කාඩ්බෝඩ් වීරත්වේ රටේම ජනතාවට පරිස්සම් වෙන්නට කාලයවිල්ල තිබෙනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව සංචාරකයන්ගේ පැමිණීම මදක් අඩුවද මෙවන විට මෙරට ආරක්ෂක තත්ත්වය යථා තත්ත්වයට පත් කර ඇති බැවින් සංචාරකයන් වැඩි වශයෙන් පැමිණෙන බව සංචාරක හෝටල් හිමියන් පවසනවා. කිසිදු බියක් නොමැතිව ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට හැකි බවයි මෙරට වෙත පැමිණ සිටින විදේශිකයන් පවසන්නේ.
මෙරට සුන්දරත්වයේ නැරඹීමට ඕස්ට්‍රේලියාවේ සිට විදේශීය සංචාරකයන් විශාල පිරිසක් මේ දිනවලදී පැමිණ සිටිනවා. කුරුණෑගල ප්‍රදේශයේ සංචාරය කරන අතරතුර ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයන් පිරිසක් සහ කුරුණෑගල ක්‍රීඩා කණ්ඩායම අතර සුහද ක්‍රිකට් තරගයක් පැවැත්වුණා. ඒ වෙලකෙතර ක්‍රීඩාංගණයේදී මේ අතර වෙසක් පොහොය වෙනුවෙන් දන්සලක් සංවිධාන කිරීමට ජර්මන් උජාතික සංචාරකයන් පිරිසක් කටයුතු කර තිබුණා. දඹුල්ල විහාරහන්දේ ප්‍රදේශයේ පැවති එම දන්සල සංවිධාන කිරීමට එම ප්‍රදේශයේ තරුණ පිරිසගේද සහය ලැබී තිබුණා. මෙහිදී සිසිල් බීම වේදුරක් ලබා දීමෙන් පසු සුබ වෙසක් උත්සවයක් යනුවෙන් ප්‍රාර්ථනා කිරීමටද ජර්මන් ජාතිකයන් කටයුතු කළා. Hi, I'm Arin. I'm from Germany and I'm in Sri Lanka to enjoy the Vesak festival with all of the people here and so we're giving out free drinks and yeah, it's wonderful. I love it. Then keti viramayak. Then kreda apetiya. ශ්‍රී ලංකා බොක්සින් වලල්ල රනින් සැරසීමට වැඩදරන උතුරේ තල් අරණින් පැමිණි ක්‍රීඩිකාවක් අපට හමු වුණා. ඒ ජාතික ආධුනික බොක්සින් තරගාවලියේ මේ වසරේ දක්ෂතම බොක්සින් ක්‍රීඩිකාව බවට පත් වූ ඉන්දුකා දේවී ක්‍රීඩිකාවයි. සුඩාන් මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ඉන්දුකා දේවි ක්‍රීඩිකාව 2017 වසරේදී බොක්සින් පිටියට පැමිණ ජාතික ආධුනික බොක්සින් තරගාවලියේදී රෙදි පදක්කමක් දිනා ගන්නවා. එම දක්ෂතා ඇස ගැටෙන බොක්සින් පුහුණුකරු ලාල් අමුණුගම මහනුවර අප්පීල් ක්‍රීඩා සමාජයට ඇයව ඇතුළු කරගන්නේ රුවන් කෑරගල මහතාගේ මඟ පෙන්වීම යටතේ. අනතුරුව ජාතික කනිෂ්ඨ බොක්සින් තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගනිමින් එම තරගාවලියේද දක්ෂතම ක්‍රීඩිකාව සම්මානයද ඇය දිනා ගන්නවා. මෙම වසරේ ආධුනික බොක්සින් තරගාවලියේ කිලෝග්‍රෑම් 54 බරපන්තියේ රන් පදක්කම සමගින් වසරේ දක්ෂතම ආධුනික බොක්සින් ක්‍රීඩිකාව සම්මානයද ඇය දිනා ගත්තා. මේ දිනවල ඇය පුහුණුවීම් සිදු කරන්නේ අන්තර්මධ්‍ය බොක්සින් තරගාවලිය ඉලක්ක කර ගනිමිනුයි. තවමත් 20 වන වියේ පසුවන ඉන්දුකා දේවි ක්‍රීඩිකාව මෙරට බොක්සින් පිටියට ජාත්‍යන්තර ජයග්‍රහණ දිනාගත හැකි මට්ටමේ සිටින ක්‍රීඩිකාවක බවයි බොහෝ දෙනාගේ අදහස වී තිබෙන්නේ. කාලගුණ තොරතුරු ගෙනෙන්නේ යුරේනී පත්මසේකර. පෙරදිනේදී මධ්‍යම සබරගමුව සහ ඌව පළාත්වල වගේම කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වඩා වැඩි තරමක තද වැසි අපේක්ෂා කරන්නට පුළුවන්. දෙවන වටාවන මුහුදු ප්‍රදේශ පිළිබඳ අවධානය යොමු කිරීමේදී පොත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවලදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ ඉඩ කඩක් පවතිනවා. දිවයිනට සුළන් හැමීම සිදුවනවා. නිරත දෙසින් සුළඟේ වේගය 5 කිලෝමීටර් 20ත් 30ත් අතර අගයක් ගන්නවා. මේ සූදානම හෙටදිනේදී ප්‍රධාන නගර කිහිපයක බලපැවතිය හැකි කාලගුණ අනාවැකිය පිළිබඳ ඔබව දැනුවත් කරන්නට. සමගින් අයිටෙන් සවස 6:30 ප්‍රධාන ප්‍රතිවිකාශය අදට අවසන් වනවා. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk